අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම ආතත් Art Doctor ගේ YouTube channel එකෙන් ගේන තවත් අලුත් movie explain video එකට අද අපි බලන්න හදන්නේ The Flood කියන මේ අවුරුද්දේ release වෙච්ච අලුත්ම අලුත් චිත්‍රපටයක්. මම දන්නවා ගොඩක් ප්‍රශ්න ඔයාලට මගෙන් අහන්න තියෙනවා. comment එකක් දැම්මොත් ඒ හැම එකටම මම උත්තරයක් දෙන්නම්. එහෙනම් ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි යමු අද film එක පැත්තට. මේ film එක පටන් ගන්නවත් එක්කම පෙන්නන්නේ Luciana වලට එන දරුණු කුණාටුවක් ගැන TV එකේ විකාශනය වෙන news එකකින්. ඒත් එක්කම පෙන්නනවා couple එකක්. ඒ දෙන්න වැස්ස දුවගෙන ඇවිල්ලා ඒ හරියෙන් තියෙන බිල්ඩින් එක කසර රින්ගනවා. ඊට පස්සේ එතන තියෙන දොරත් වහලා දානවා. එතන ඉන්න කොල්ලා ගම් අතුරු තත්ත්ව වැඩි වෙන්න පුළුවන්. අද අපිට මෙතන තමයි ඉන්න වෙන්නේ කියලා. ඒ ජනෙල් පවා ආවරණය කරන්න පටන් ගන්නවා. දෙන්නත් එක්කම කතා කර කර ටික වෙලාවක් කොහොම ඉන්නකොට මේ දෙන්න අර වහපු දොර එක පාරටම ඇරෙනවා. මෙතන ඉන්න කොල්ලත් හුලඟට වෙන්න ඇති කියලා. මං ගිහිල්ලා දොර වහලෙන්නම් කියලා දොර ළඟට යනවත් එක්කම කවුරු හරි කෙනෙක් ඒ කොල්ලව එළියට ඇදලා ගන්නවා. කෙල්ලත් මේකට ෂොක් වෙලා දොරකොඩ දිහා බලාගෙන ඉන්නකොට දොරකොඩෙන් විශාල ඇලිගේටර් කෙනෙක් මේ බිල්ඩින් එක අස්සර රිංග ගන්නවා. කෙල්ල උතනින් පැනලා යන්න තනක් කෙව්වත් ඒ කෙල්ලට එහෙම තනක් හොයා ගන්න වෙන්නේ නැහැ. ඒත් එක්කම ඇලිගේටර් මේ කෙල්ලටත් ඇටැක් කරනවා. ඉතින් මෙතනින් ද ෆ්ලුට් කියන ෆිල්ම් එකත් පටන් ගන්නවා. එහෙමම ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ බන්ධනාගාර බස් එකක්. හිරකාරයෝ 5 දෙනෙක්ව බන්ධනාගාරයට එක් කරගෙන යනවා. මේ හිරකාරයෝ 5 දෙනාව බලා ගන්න මෙතන ජේලර්ලා දෙන්නෙකුත් ඉන්නවා. එක ජේලර් කෙනෙක් ඩ්‍රයිවිං කර කර තමයි ඉන්නේ. මං එයාට දැන් ඉඳන් ඩ්‍රයිවර් කියලා කතා අරන්නම්. ඉතින් මේ ඩ්‍රයිවර් එතන ඉන්න අනිත් ජේලර්ට කියනවා මේ කුණාටුවත් එක්ක ගියොත් නම් අපිට මග හිර වෙන්න තමයි වෙන්නේ. මේ හැරේ පොලිස් ස්ටේෂන් එකක් තියෙනවා. ඒකේ කාන්තා ෂෙරිෆ් කෙනෙක් ඉන්නේ. අපි එහෙට දන්වලා අද අපි එහෙ ඉමු. මේ කුණාටුව උදේ වෙනකොට අඩුවේයි. එතකොට උදෙන්ම බන්ධනාගාරයට අපිට යන්න පුළුවන් කියලා අනිත් ජේලර්ට යෝජනා කරනවා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ මැර කණ්ඩායමක්. ඒ කට්ටිය ඒ කට්ටියගේ වාහන සූදානම් කරමින් තමයි ඉන්නේ. එයාලගේ ජෙට්ස්කි දෙකකුත් තියෙනවා. ජෙට්ස්කි කියලා කියන්නේ අර මුහුදේම බයික් එක වගේ පදින්න පුළුවන් පොඩි බෝට් එකකට. මේ කට්ටිය ලොකු ගේමකට යන්න වගේ තමයි සැරසෙන්නේ මෙතන. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ පොලිස් ස්ටේෂන් එක. අර කිව්ව කාන්තා ෂෙරිෆ් එතන ඉන්න පොලිස් නිලධාරියෙක් ළඟට ආවන් පස්සේ ඒ පොලිස් නිලධාරියත් කියනවා දැන් එහෙට අර බන්ධනාගාර බස් එක එනවා කියලා. මේ පොලිස් ස්ටේෂන් එකත් ලොන්ත පූස්සෙච්ච පොලිස් ස්ටේෂන් එකක්. හැම තැනින්ම වතුර වැටෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් පොලිස් ස්ටේෂන් එක හැම තැනම ගම් අතුරු තත්ත්ව නිසා වතුරෙන් පිරීලා. එහෙම පෙන්වන්න අර මැර කණ්ඩායම. ඒ මැර කණ්ඩායම බන්ධනාගාර බස් එක එනකම් මග රැකගෙන ඉන්නවා. එයාලා වෙපන් එහෙම ලෑස්ති කරගෙන තමයි ඉන්නේ. පේන විදිහට බන්ධනාගාර බස් එකේ ඉන්න කෙනෙක්ව පන්නන්න තමයි මෙයාලා ඇවිල්ලා ඉන්නේ. මේ වාහනේ ඇතුළේ ඉන්න මැරෙක් එතන ඉන්න මැර ලොක්කට කියනවා එළිය තත්ත්ව නම් එච්චර හොඳ නෑ කියලා. ඒ මැර ලොක්කත් කියනවා එළිය තියෙන තත්ත්වේ අපිට වාසිදායකයි කියලා. ඒත් එක්කම තමයි උතනින් බන්ධනාගාර බස් එක යන්නේ. බන්ධනාගාර බස් එක ඒ කට්ටිය පාස් කරත් එක්කම අර මැරසෙට් එක කතා කරනවා. ඒ බන්ධනාගාර බස් එක කොහෙද යන්නේ? හරනම් මෙතනින් හරවන්න ඕනි කීකිය. මැරයන්ගේ ලොක්කත් කියනවා අපි බන්ධනාගාර බස් එක පස්සෙන් යමු කියලා. ඉතින් ඒ කට්ටියත් ඒ බන්ධනාගාර බස් එක පස්සෙන් යන්න පටන් ගන්නවා. ඒත් එක්කම පෙන්වන පොලිස් ස්ටේෂන් එක. අර ෂෙරිෆ් එතන ඉන්න පොලිස් නිලධාරියෙක්ට පල්ලෑ කබඩා කාමරයට ගිහිල්ලා පොඩි වැඩක් කරන්න බාර දෙනවා. ඉතින් ඒ බඩතඩි පොලිස් කාර්යයත් ෂෙරිෆ් කියන දේ අහලා බිම් මහලේ තියෙන ගබඩා කාමරයට යනවා. ඒත් එක්කම පෙන්වන ඇලිගේටර්ලා ටිකක් එයාලා ඉන්න හරියෙන් තියෙන කානු පද්ධතියක් ඇතුළට රිංග ගන්නවා. ආයෙත් පෙන්වන්නේ අර ගබඩා කාමරේ ඉන්න පොලිස් කාර්යාව. ඒ හරියෙන් තියෙන වෑර් ටිකක් ෂෝට් වෙනකොට පොලිස් කාර්යය අයගේ ජැකට් එක ගලවලා ඒ වෑර් ටික පොඩ්ඩක් ගැට ගහලා දානවා. ඒත් එක්කම යා ළඟ තියෙන ටෝච් එක බිමට වැටෙනවා. මිනිහා එක ගන්න නැමෙනවත් එක්කම පෙන්නනවා වතුර ඇතුලෙන් ඇලිගේටර් කෙනෙක් එනවා. එහෙම මේ ඇලිගේටර් අර පොලිස් කාර්යයගේ අත හපා කාලා මිනිහට ෂොට් එක දෙනවා. ටික වෙලාවකට පස්සේ බන්ධනාගාර බස් එකත් අර පොලිස් ස්ටේෂන් එකට එනවා. මැර කල්ලියත් එළියේ ඉඳන් මේක දිහා බලාගෙන තමයි ඉන්නේ. අර ජේලර්ලා දෙන්නත් ෂෙරිෆ් එක්ක කතා කරනවා. ෂෙරිෆ් කියනවා අද රැයට කන්න අපි ළඟ කෑම නැහැ. ඒ වගේම වැඩි සිරමැදිරිත් අපි ළඟ නැහැ. මෙහි ඉන්න වෙන්නේ අඩු පහසුකම් යටතේ තමයි කියලා කියනවා. ඉතින් ජේලර්ලා දෙන්නත් ෂෙරිෆ් එක්ක කතා කරලා අර හිරකාරයෝ 5 දෙනාව බන්ධනාගාර බස් එකෙන් බස්සගෙන ස්ටේෂන් එකට එක් කරගෙන යනවා. මැර ලොක්කත් තේරුම් ගන්නවා කුණාටුව හින්දා ස්ටේෂන් එකේ තමයි අද කට්ටිය ඉන්නේ කියලා. ඒ වගේම මැර ලොක්ක කියනවා මේ ස්ටේෂන් එකෙත් වැඩිය පොලිස් නිලධාරීන් නැතුව ඇති. ඒ නිසා අපිට තියෙන හොඳම chance එක තමයි මේක. ඒ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ කියලා කියනවා. මේ අතුරුතුරේදී අර හිරකාරයෝ ටික පෝලිං කරලා ෂෙරිෆ් ඒ කට්ටියට කියනවා අපිට රෑ කෑම දෙන්න විදිහක් නැහැ. උදේ වෙනකොට මේ කුණාට තත්ත්වේ ඉවර වෙයි. එතකොට ඔයාලට යන්න පුළුවන්. ඔයාලා මේ ඉන්නේ මගේ ගෙදර කියලා කියනවා. එහෙම කියනවත් එක්කම හිරකාරයෝ කිහිප දෙනෙක් hina වෙනවා. ෂෙරිෆ් කියනවා මං කාන්තාවක් කියලා මාව සුළුෙන් තකන්න එපා. මං සේවයට බැඳෙන්න කලින් මගේ තාත්තයි මෙහි ෂෙරිෆ්. මං වයස අවුරුදු 4 ඉඳන් හොඳින් තුවක්කු හැම පුරුදු වුණා කියලා කියනවා. ඉතින් ෂෙරිෆ් එක එක්කෙනා ඉස්සරහට අරගෙන ඒ කට්ටියගේ විස්තර අහනවා. මෙතන ඉන්න සමහර අය ඩ්‍රග් ඩීලර්ස්ලා. තවත් කට්ටිය මිනිමරුවෝ.
අන්තිම කෙනා ළඟට ෂෙරිෆ් ගියාන් පස්සේ ඒ කෙනා කතා කරන්න කලින්ම ජේලර් කියනවා ඔය කෙනා පොලිස් කාරෙක් මරපු කෙනෙක් කියලා. ඒ වගේම එයාට අපහාස වෙන විදිහට කතා කරනවා. ෂෙරිෆ් එයාත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ කට්ටියම කූඩු වලට දානවා. ෂෙරිෆ් එයාගේ අනික් සගයයි දෙන්නත් එක්ක කතා කර කර ඒ කාමරෙන් එළියට යනවා. ඒත් එක්කම එක පාරටම එතන තියෙන ජනෙල්ලක් කුඩු කරගෙන අර මැර කල්ලිය පොලිසියට වෙඩි තියන්න පටන් ගන්නවා. ෂෙරිෆ් එයාගේ සගයයි හැංගි හැංගි අර මැරේන්ට වෙඩි තියන්න පටන් ගන්නවා. වෙඩි සද්ද ඇහුණු අර ඩ්‍රයිවර් මම පොඩ්ඩක් ගිහින් බලලා එන්නම් කියලා අනිත් ජේලර් එපා කියද්දිම ඒ කාමරෙන් එළියට යනවා. වෙඩි තියාගෙන පොලිස් ස්ටේෂන් එක ඇතුළට ආපු මැර කල්ලිය කී දෙනෙක් මෙහෙ ඉන්නවද කියලා අහද්දි ෂෙරිෆ් කතා කරනවා. ඒත් එක්කම මැර කල්ලියේ ලොක්කා ආයුධ බිම දාලා යටත් වෙන්න අපිට හිරකාරයව බලන්න ඕනි. එච්චරයි අපිට ඕනි. කිසි කෙනෙක්ට අපි කරදර කරන්නේ නැහැ කියලා කියනවා. ඔය එක්කම ඩ්‍රයිවර් උත් ඔතෙන්ට පිස්තෝලෙ දික් කරගෙන එනවා. ෂෙරිෆ් රහසෙන් මේ ඩ්‍රයිවර්ට කියනවා මුකුත් කරන්න එපා කියලා. ඒත් ඒ පඬිත ඩ්‍රයිවර් මැර කල්ලියට වෙඩි තියන්න ගිහිල්ලා ඒ යකා වෙඩි කාලා මැරෙනවා. ඒත් එක්කම ෂෙරිෆුත් මැර කල්ලියට වෙඩි තියනවා. එම් වෙඩි තියද්දි මැර කල්ලියේ කෙනෙකුටත් වෙඩි තියලා තුවාල වෙනවා. ඒත් ෂෙරිෆ්ලට මැර කල්ලියත් එක්ක ෆයිට් කරලා දිනන්න නම් බෑ. ඒ නිසාම ඒ කට්ටියට සිද්ධ වෙනවා මැර කල්ලියට යටත් වෙන්න. මැර කල්ලියේ ලොක්කා එහෙමම ෂෙරිෆ් එක් කරගෙන යන්නේ හිරකාරයෝ ඉන්න තැනට. හිරකාරයෝ ඉන්න තැන ජේලර්ගේ තුවක්කුවත් මැර කල්ලියේ කට්ටිය අරගන්නවා. හිරකාරයව කෑ ගහනවා අපේ එළියට ගන්න. අපි ඔයාලට උදව් කරන්නම් කියලා. ඒත් මරකල්ලියේ කවුරුත් එයාලව ගණන් ගන්නේ නැහැ. මරකල්ලියේ ලොක්කා කෙලින්ම යන්නේ අර පොලිස් කාර්යා මරපු හිරකාරයාගේ කූඩුව ළඟට. ඒත් එක්කම ඒ හිරකාරයා "වා මොකද්ද මෙහෙ කරන්නේ රෙෆ්" කියලා මරකල්ලියේ නායකයාගෙන් අහනවා. ඒ මරකල්ලියේ නායකයාත් "වා බලාපොරොත්තු වුණේ නෑ නේද මම මෙහෙට එයි කියලා. මටයි වාටයි විසඳ ගන්න ගනුදෙනුවක් තියෙනවා" කියලා කියනවා. එහෙම කියලා එයාව එළියට ගන්නවා. අනිත් කාටවත් එළියට එන්න දෙන්න එපා. එහෙම කියලා අර ජේලර් වයි ෂෙරිෆ් ළඟ ඉන්න අනිත් පොලිස් කාර්යාවයි කූඩුවට දානවා. ඒත් එක්කම ෂෙරිෆ් ගෙන් අහනවා "මේ CCTV කැමරා තියෙනවද" කියලා. ෂෙරිෆ් කියනවා "ඒව වැඩ කරන්නේ නැහැ. ඒව වැර් මීය කාලා" කියලා. මරකල්ලියේ ලොක්ක කියනවා "ඒව මට වැඩක් නැහැ. ඒව තියෙන තැන පෙන්වන්න" කියලා කියනවා. ඒත් එක්කම පෙන්නවා අර වෙඩි වැදිච්ච මරකල්ලියේ පොර. පොර යාගේ තුවාලය අල්ලගෙන බිම ඉඳගෙන ඉන්නකොට ඔතෙන්ට ඇලිගේටර් කෙනෙක් ඇවිල්ලා මිනිහටත් ෂොට් එක දෙනවා. ඒත් එක්කම පෙන්වන්නේ ෂෙරිෆුයි අර මරකල්ලියේ ඉඳපු කාන්තාවකුයි. දෙන්නත් එක්කම පල්ලැහැන් තියෙන ගබඩා කාමරයට යනවා. ඒ හරිය වතුර තියෙනවා දැකලා ෂෙරිෆ් කියනවා "මේක අස්සරණ යන්න බෑ. ඔයාට පේනව නේද අතන තියෙන වෑර් ගොඩ? ඒ තමයි CCTV වල තියෙන වෑර්." ඒත් එක්කම අර මරකල්ලියේ ගෑනු කෙනා අහනවා "එතකොට අර ජැකට් එක කාගේද?" කියලා. ෂෙරිෆ් කියනවා "ඒක මගේ" කියලා. හරි කියලා දෙන්නත් එක්ක හැරිලා යන්න හදනවත් එක්කම ෂෙරිෆ් දකින්නවා වතුර ඇටින් ටෝච් එකක් පත් වෙනවා. ෂෙරිෆ් කියනවා "එතෙන්ට පොඩ්ඩක් ගිහලා ඒක ගැන බලමු" කියලා. ඉතින් දෙන්නත් එක්කම ගබඩා කාමරේ ඇස්සට යනවා. ෂෙරිෆ් නැමිලා ඒ ටෝච් එක අරගන්නවා. ඒත් එක්කම අර පොලිස් කාර්යාගේ අතත් එනවා. ඒක දැකලා ෂෙරිෆ් ගොඩක් ෂොක් වෙනවා. ඔහොමම දෙන්නත් එක්කම පිටිපස්ස බලද්දි විශාල ඇලිගේටර් කෙනෙක් ඒ දෙන්නගේ පිටිපස්සේ ඉන්නවා. ඒ ඇලිගේටරුත් මේ දෙන්නගේ පැත්තට එනවා. ඉතින් අර මැර කාන්තාව කරන වැඩේ ඒ ඇලිගේටරට වෙඩි තියාගෙන යනවා. බලනකොට එතන ඇලිගේටරලා එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ඉන්නවා. මේ කට්ටිය මෙහෙම වෙඩි තියන සද්දේ අනිත් කට්ටියටත් ඇහෙනවා. අර මැර කාන්තාව කොච්චර වෙඩි තිබ්බත් එයාට ඇලිගේටරලගෙන් බේරෙන්න නම් වෙන්නේ නැහැ. ෂෙරිෆුත් ඉක්මනට ගිහිල්ලා ඒ කාමරේ දොර වහලා එළියට පැන ගන්නවා. අර මරකල්ලියේ ලොක්කා අනිත් අයට එතන ඉන්න කියලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න තුවක්කුවත් උස්සගෙන එහෙමම ඉස්සරහට යනවා. ඒත් එක්කම එයා දකිනවා අර වෙඩි වැදිච්ච පොරගේ ඔළුව විතරක් වතුරේ පාවෙනවා. එහෙමම මෙයා ගබඩා කාමරේ ළඟට තමයි එන්නේ. එතන ෂෙරිෆුත් ඉන්නවා. මරකල්ලියේ නායකයා අර කාන්තාව කෝ කියලා අහද්දි ෂෙරිෆුත් කියනවා එයා ගබඩා කාමරේ ඇස්සේ කියලා. මරකල්ලියේ නායකයා ආයෙත් අහනවා "ඒක කරේ ඇලිගේටර්ස්ලද" කියලා. ෂෙරිෆ් අහනවා "ඔයා කොහොමද දන්නේ" කියලා. ඒත් එක්කම පිටිපස්සේ බලද්දි තවත් ඇලිගේටර් කෙනෙක් ෂෙරිෆ්ගේ පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් ෂෙරිෆුත් ඉක්මනට එතනින් දුවනවා. දෙන්නත් එක්ක හිරකූඩු තියෙන තැනට ඇවිල්ලා එතන තියෙන දොර ඉක්මනටම අරින්න කියලා මරකල්ලියේ කට්ටියට කියනවා. කොමාරි කාමරේ ඇතුළට ෂෙරිෆ් පැනගත්තත් අර මරකල්ලියේ නායකයා ඇලිගේටර්ස්ලට අහුවෙනවා. කට්ටිය කොහොමාරි ඒ දොර වහගන්නවා. තුවක්කුව තියාගෙන තවත් මරකල්ලියේ කෙනෙක් ඔතන ඉන්නවා. ඒ පොර ෂෙරිෆ්ගේ පැත්තට තුවක්කුව දික් කරලා තමස නිසා තමයි මේ ඔක්කොම උනේ කියලා කියද්දි හිරකූඩුවක් අස්සේ ඉන්න හිරකාරයෙක් කියනවා "අපිව එළියට ගන්න. අපි මේකට ගේමක් දෙමු" කියලා. ඉතින් මේ මරකල්ලියේ පොරත් කූඩු ටික අරිනවා. පළවෙනි කූඩුවෙන් එළියට ආපු පොර ෂෙරිෆ්ගේ බෙල්ලෙන් අල්ලලා උස්සලා එතනින් තියෙන මේසෙකට හේත්තු කරගන්නවා. ඒ ෂෙරිෆුත් කොහොම හරි ඒකත් එක්ක ෆයිට් කරලා ඒකාව ඩවුන් දානවා. ඒත් එක්කම අනිත් කූඩුවේ ඉන්න මැරයත් එළියට එනවා. ෂෙරිෆ් කොහොම හරි ඒ පොරත් එක්කත් හොඳට ෆයිට් කරනවා. ෆයිට් කරලා ඒ පොරවත් ඩවුන් දානවා. ඒ කට්ටිය ෆයිට් කරන අතරතුරේදී අර පොලිස් කාරෙක් මැරුවා කිව්ව පොර
එහරිය බිමින් තියෙන තුවක්කුවක් අරගෙන එතන ඉන්න මරකල්ලියේ පොරට දික් කරලා මේ පිස්සුව නවත්තන්න ජේලර්ලා හැම නිදහස් කරන්න කියලා කියනවා. ඒ පොරත් මම හිතුවේ තමුසෙ අපේ පැත්තේ කියලා කියලා ජේලර්වයි අර පොලිස් කාර්යාවයි එළියට ගන්නවා. ඊට පස්සේ කට්ටියත් එක්කම කතා වෙන්න පටන් ගන්නවා. අපි කොහොමද සෙවයි වෙන්නේ කියලා. මේ දොර ඇරලා එළියට යන්නත් බෑ. ඒ වගේම මේ කාමරේ එන්න එන්න වතුර මට්ටම වැඩි වෙනවා. මෙතන ඉන්න මරකල්ලියේ පොර කියනවා. එළියේ ජෙට්ස්කි දෙකක් තියෙනවා. ඒත් ඒකෙන් මෙච්චර කට්ටියකට යන්න බෑ කියලා කියනවා. මේ කට්ටියගේ විවිධ අදහස් නිසා මේ කට්ටිය වාද කර ගන්නත් පටන් ගන්නවා. ඒ අතරතුරේදී මෙතන ඉන්න සුදු මහතේ තට්ටේ තියෙන පච්ච ගහගත්ත හිරකාරයයි මෙතන ඉන්න එකම කළු ජාතික හිරකාරයයි ಜಾති ભેද ගැනත් වලි යනවා. කොහොම හරි මේ කට්ටිය මොනවද කරන්න කියලා ප්ලෑන් කර කර ඉද්දී ෂෙරිෆ් කියනවා අපි මෙතන තියෙන සිවිලිම ගලවගෙන ඒක හරහා උඩ තට්ටුවට යමු කියලා. ඉතින් කට්ටිය කතා කරගත්ත විදිහට සිවිලිම ගලවගෙන ඒකට නගින්න පුළුවන් විදිහට රෙදි කෑල්ලක් එහෙම අටව ගන්නවා. මුලින්ම ෂෙරිෆ් නැගලා කට්ටිය එක එක්කෙනා හෙමීට උට්ට ගන්නවා. එක එක්කෙනා ඔහොම උට්ට නගිද්දී අන්තිමට ඉතුරු වෙන්නේ පල්ලැහැ. අර තට්ටේ තියෙන පච්ච ගහගත්ත හිරකාරයයි ජේලරුයි අර මරකල්ලියේ පොරයි. මේ වෙලාවේ අර කළු ජාතික පොර ලනුව දිගේ නගින ගමන් තමයි ඉන්නේ. ඒත් එක්කම ඇලිගේටර් කෙනෙක් දොරට ගහලා දොර ඇරගන්නවා. කළු ජාතික පොරත් කොහොම හරි උට්ට නගිනවා. ඊට පස්සේ ජේලර්ටයි මරේටයි නැග ගන්න පුළුවන් වෙනවා. අන්තිමට දැන් ඉතුරු වෙලා ඉන්නේ අර පච්ච ගහගත්ත හිරකාරයා. පොරට ලනුවේ නැග ගන්න බැහැ. ඒ නිසාම අඬ අඬ මට මැරෙන්න බැහැ. මට සමා වෙන්න කියලා. අර කළු ජාතිකයට එයාගේ අත දෙන්න කියලා කියනවා. කළු ජාතිකයාත් පොරට අත දෙනවා. ඒ පොරත් කළු ජාතිකයාගේ අතින් අල්ලනවත් එක්කම කළු ජාතිකයා කරන වැඩේ ඒ පොරව හිතාමතාම පල්ලට දානවා. එහෙමම ආපු ඇලිගේටර්ලා දෙන්නේ මිනිහට ෂොට් එක දෙනවා. ඒ විතරක් නෙවෙයි උඩට පැනලා උඩ ඉන්න අර පොලිස් කාර්යාවත් අල්ල ගන්නවා. එහෙමම කට්ටියම සිවිලිම දිගේ ගිහිල්ලා උඩ තට්ටුවට යන්න පුළුවන් වෙනවා. ඔය අතරතුරේදී හිරකාරයෝ දෙන්නෙක් විතර කතා වෙන්න පටන් ගන්නවා. මෙතන ඉන්න පොලිස් කාන්තාවයි ජේලර් කාර්යාවයි මරලා දාලා ජෙට්ස්කි දෙකේ පැනලා යමු කියලා. ඒත් එක්කම පොලිස් කාන්තාව අර පොලිස් කාර්යා මරපු පොරවයි කළු ජාතික පොරවයි ඉඩ උඩින් තියෙන උඩ තට්ටුව චෙක් කරන්න යමු කියලා ඒ දෙන්නත් එක්ක යනවා. උඩ තට්ටුවට ආපු ඒ තුන්දෙනා එතන මොනවා හරි ගන්න පුළුවන් ආයුධ මොනවා හරි තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. ඒත් එක්කම ෂෙරිෆ් ඒ හරියෙන් තියෙන ලිෆ්ට් එකක් හයි කරන්න තියෙන කුහරයක් දිහා බලාගෙන ඉන්නවා. එතනත් පරීක්ෂා කරලා කෙලින්ම යන අර පොලිස් කාර්යා මරපු පොර ළඟට ගිහිල්ලා යාගෙන් අහනවා. ඔය අර මරකල්ලියයි හරිම වෙනස්. ඔයාලා දෙගොල්ලෝ දෙගොල්ලන්ට කැමති නෑ වගේ පේන්නේ. ඒකට හේතුව මොකද්ද කියලා අහද්දී අර පොර කියනවා මම හමුදාවේ වැඩ කරේ. මගේ ලොක්කෙක් එක්ක වෙච්ච ප්‍රශ්නයක් නිසා මට අයින් වෙන්න වුණා. මට කරන්න රස්සාවක් තිබුණේ නැහැ. ඉතින් මං ඩ්‍රයිවිං ජොබ් එකක් තෝරගත්තා. ඒක ඉතින් මට එක එක්කෙනාට පාර්සල් එහෙම එහෙ කරන්න සිද්ධ වුණා. ඒ අතරින් කෙනෙක් තමයි රෙෆ් කියලා කියන්නේ. එයා දවසක් මට ජොබ් එකක් පැවරුවා. මං ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ඉන්න ඕනේ. මම ගෙනිච්ච වාහනේට එයාලා සල්ලි බෑග් වගේ පෙරෙව්වා. ඒත් එක්කම උදේට හදිස්සියම පොලිස් කාරෙක් ආවා. රෙෆු එයාගේ කල්ලියේ කට්ටියයි ඒ පොලිස් කාර්යාව මැරුවා. මාත් කරපු වැඩේ ඒ කට්ටිය එතන දාලා වාහනේ එතනින් අරගෙන ගියා. එහෙම කියද්දි ෂෙරිෆ් අහනවා ඔයා එයාලට සල්ලි දුන්නේ නෑ නේද කියලා. අර පොර කියනවා මං සල්ලි ගැන කතා කරන්න ඒ කට්ටියට තැනකට එන්න කිව්වා. ඒත් එතෙන්ට පොලිසිය ඇවිල්ලා මාව අල්ලගත්තා. ඒ කට්ටිය පැනගත්තා කියලා කියනවා. ඔය එක්කම තමයි ලිෆ්ට් එක හදන්න තියෙන තැන කුහරේ වතුර පිරිලා ඒක දිගේ උඩට ඇලිගේටර්ස්ලා එන්න පටන් ගන්නවා. ඒ සද්දෙට පල්ලැහැන් ඉන්න ජේලරුයි පොඩ්ඩක් කෙබිකම් කරලා බලනකොට එතන ඉන්න හිරකාරයෙක් ඒ හරියෙන් තියෙන කාමරයක තියෙන තුවක්කුව දැකලා ඒ තුවක්කුව අරගන්නවා. ඒ අතරතුරේදී උඩ ඇලිගේටර්ස්ලා කළු ජාතික පොරවක් මරනවා. පල්ලැහැන් ඉන්න අර හිරකාරයා ජේලර්ට වෙඩි තියන්න හදනවත් එක්කම එතන ඉන්න අනික් හිරකාරයා ඒ පොරට ඇටැක් කරන්න ගිහිල්ලා පැත්තකින් යන වෙඩි උණ්ඩයක් කනවා. ඒක මිනිහගේ උරහිස්සට තමයි වදින්නේ. ඒ නිසා ලොකු කේස් එකක් නැහැ. ඒත් අර හිරකාරයා ජේලර්ට ගහලා එතනම මරලා දානවා. අර මැරයට නම් ඒක ගැන ගාණක්වත් නැහැ. ඒත් එකම අර හිරකාරයා මැරයට කතා කරනවා ජෙට්ස්කි දෙකෙන් එතනින් පැනලයන් කියලා. ඔය එක්කම තමයි උඩ තට්ටුවේ ඉඳන් ෂෙරිෆුයි අර පොලිස් කාර්යා මරපු පොරයි උතෙන්ට වැටෙන්නේ. ඒ වැටුණු වැටිල්ලට පැත්තකින් තියෙන කූරකුත් අර මැරයාගේ හදවත පසාරු කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි තව ඇලිගේටර් කෙනෙක් ඇවිල්ලා අර පැනල යන්න හදපු හිරකාරයාවත් කාලා දානවා. තවත් ඇලිගේටර් කෙනෙක් ඉන්නකොට අර උරහිස්සට වෙඩි වැදිච්ච පොර කියනවා මම මූගෙන බලා ගන්නම් කියලා. එහෙම කියලා පොර සූවලදී එහෙම ඇලිගේටර්ස් ලව අර මිනිස්සු හුරතල් කරන්නේ අන්නේ වගේ හුරතල් කරන්න යනවා. ඒත් ඒ වැඩේ හරියන්නේත් නැහැ. ඊට පස්සේ ඒ ඇලිගේටර් ෂෙරිෆ්ගේ පැත්තට එහෙම එද්දී මරකල්ලියේ නායකයා ඔතෙන්ට ඇලිගේටර්ට වෙඩි තියාගෙන එනවා. මිනිහා කොහොම හරි කලින් සැරේ ඇලිගේටර්ගෙන් බේරිලා එහෙමම තුන්දෙනත් එක්ක යන් කියලා කතා කරද්දී ෂෙරිෆ් කියනවා ඔයාලා දෙන්න යන්න මගලගේ ප්ලෑන් එකක් තියෙනවා.
එම කියලා මරකල්ලියේ නායකයාගේ තුවක්කුවක් අතර ගන්නවා. අර පොලිස්කාරයා මරපු පොරයි මරකල්ලියේ නායකයයි එතනින් යනවා. එහෙම ටික දුරක් යනකොට මගලඟ තමයි අතුරු ටික තියෙන්නේ. අපි දෙන්න මෙතනින් පැනලයන් කියලා කියලා මරකල්ලියේ නායකයා අර පොලිස්කාරයා මරපු පොරට කියනවා. ඒ පොර කියනවා මං ෂෙරිෆ් නැතුව මෙතනින් යන්නේ නැහැ කියලා. මරකල්ලියේ නායකයා කියනවා ඔබට පිස්සුද? ඒකේ පොලිස්කාරයා. ඒකේ අපි ගැන හොඳටම දන්නවා. අපි මෙතනින් යන්න ඕනි කියලා. පොලිස්කාරයා මරපු පොරත් බලෙන් මෙතනින් ඇදගෙන යන්න හදද්දී ඒ පොරත් කියනවා මට තවත් පොලිස්කාරයෙක් මැරෙනවා බලන් ඉන්න බෑ කියලා. මම පොලිස්කාරයා මරපු පොර කියලා මෙයාට කිව්වට මෙයා ඇත්තටම පොලිස්කාරයෙක් මරලා නැහැ. කොමාරි දෙන්නත් එක්ක මෙතන ගහගද්දී ෂෙරිෆුත් අර ඇලිගේටර්ස්ලට එන්න දීලා ඒ හරියෙන් තියෙන ගෑස් ටැංකිය බලලා ඒකට වෙඩි තියනවා. අර මරකල්ලියේ නායකයාත් අර පොලිස්කාරයා මරවපු පොරව වතුර ගිල්ලගෙන තමයි මේ වෙලාවේ ඉන්නේ. අර පිපුරුම නිසා මිනිහගේ ගින්නට අහු වෙනවා. පොලිස්කාරයා මරවපු පොර වතුර යට ඉඳපු නිසා මිනිහට අවුලක් වෙන්නේ නැහැ. එහෙමම පෙන්නවා ඊළඟ දවස හැමතැනම ගම් වතුරෙන් යට වෙලා. එහෙමම පෙන්නවා පොලිස්කාරයා මරවපු පොරයි අර ජෙට්ටිස්කි දෙකේ නැගලා තැනක ඉන්නවා. ෂෙරිෆ් අර පොරට කියනවා මම වාර්තාවේ ලියනවා හිරකාරයෝ පස් දිනාම මැරුණා කියලා. ෂෙරිෆ් වාර්තාවේ පස් දිනාම මැරුණා කියලා ලිව්වොත් මේ පොලිස්කාරයා මරවපු පොරත් නිදහස් වගේ තමයි. මොකද එතකොට මිනිහන් මැරිච්ච කෙනෙක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් මේ පොරත් ෂෙරිෆ්ට ස්තුතිවන්ත වෙනවා. එහෙමම ෂෙරිෆ් මේ පොරගෙන් අහනවා දැන් ඔයා ඔයාගේ යාළුවන්ගෙන් හොරගම් කරපු සල්ලි වලට මොකද්ද කරන්න කියලා. අර පොරත් කියනවා අපි ළඟදිම දවසක හම්බෙමු කියලා. එහෙම කියලා ඒ පොර එතනින් යනවා. ෂෙරිෆුත් hina වෙනවා. ෆිල්ම් එකේ අවසානයේදී පෙන්නනවා දෙන්නත් එක්ක දෙපැත්තකට යනවා. ඉතින් මේ ෆිල්ම් එක මෙතනින් අවසන් වෙනවා. ෆිල්ම් එක ගැන මොකද්ද හිතුවේ? ඔයාගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් මූවී එක්ස්ප්ලේන් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.